සුබ දවසක් කියලා කිට් කිචන් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම හුඟක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට මස්මාළු බිත්තර පැහි වගේ කරි රසටම හදාගන්න පුළුවන් 3-5 එකක් හදන විදිය තමයි අරගෙන ආවේ. මේ 3-5 එක හදාගත්තම මස්මාළු බිත්තර පැහි වගේ දේවල් උයනකොට මේ 3-5 එක එකතු කරගත්තම හොඳ රසටම ඔයාලට හදාගන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට එකම විදියට කාලා ඇති වෙලා එහෙමත් නැත්නම් කොහොම වුවත් රස නැහැ කියන අය මේ 3-5 එක හදාගෙන ඔයාලා හදන කරීස් වලට එකතු කරගෙන බලන්න. ඔයාලට රසට මේ කෑම හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ 3-5 එක කොහොමද හදන්නේ එකට මොනවද ඕන කරන්නේ කියලා. මම මෙතනදී ඔයාලට පෙන්වන්නේ 3-5 ග්‍රෑම් 150ක් විතර හදන විදිහ. හැබැයි මම ඔයාලට කොත්තමල්ලි කිලෝ 1කින් හදන විදිහත් සඳහන් කරන්නම්. එතකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණය අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. මේ තියන්නේ කොත්තමල්ලි කිලෝග්‍රෑම් 1කින් හදන ප්‍රමාණය. මේක බලලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණය හදා ගන්න පුළුවන්. දැන් අපි බලමු 3-5 ග්‍රෑම් 150ක් විතර හදාගන්නේ කොහොමද? ඒකට මොනවද ඕන කරන්නේ කියලා. ඒකට මම උලුහාල් මේස හැඳි 1ක්, සූදුරු මේස හැඳි 4 මාරක්, ගම්මිරිස් ඇට මේස හැඳි 1 මාරක් හා මහදුරු මේස හැඳි 2 මාරක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම පොඩි කුරුඳු කෑල්ලක්, කරදමුංගු 10ක් විතර හා කරාබු නැටි 14ක් විතර අපට ඕන වෙනවා. ඒත් එක්කම කොත්තමල්ලි ග්‍රෑම් 100ක් කරපිංච මිටක් විතර මම සූදානම් කරගත්තා. මම මේ ඔක්කොම හොඳට සෝදලා වේලලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ 3-5 වර්ග ගන්නකොට හොඳට සෝදලා වේලලා අරගන්න. දැන් අපි මේ 3-5 එක හදාගමු. මේ 3-5 එක හදා ගන්න මේ 3-5 වර්ග ඔක්කොම වෙන වෙනම හොඳින් රන්වන් පාට වෙනකන් බැද ගන්න. මුලින්ම කොත්තමල්ලි ටික අපි රන්වන් පාට වෙනකන් බැදගමු. මේවා අපි වෙන වෙනම බැදගන්නේ මොකද මේ එක එක බැදෙන්න යන වෙලාව වෙනස්. ඉතින් ඔක්කොම එකට බැදගත්තොත් අපිට සමහර වර්ග වැඩිපුර බැදිලා 3-5 එකේ ක්වොලිටි එක නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔක්කොම වර්ග වෙන වෙනම බැද ගන්න. ඒ වගේම මේ වෙලාවේදී ඔයාලා ලිපේ ගින්දරක් ටිකක් අඩුවෙන් තියාගන්න. නැත්නම් වැඩිපුර බැදිලා තිත්ත රහක් එන්න පුළුවන්. තව දෙයක් තමයි මේ දේවල් බදිනකොට ළඟ ඉඳගෙන කවලම් කරමින් තමයි කරගන්න ඕන. නැත්නම් සමහර ඒවා වැඩිපුර බැදිලා සමහර ඒවා නොබැදි තියෙන්න ඉඩ තියෙනවා. අපි කොත්තමල්ලි ටික බැද ගන්නකොට ටිකක් වැඩිපුර රන්වන් පාට වෙනකන්ම බැදගමු. එතකොට අපේ 3-5 එකට හොඳ පාටක් අපට එකතු කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති කොත්තමල්ලි එකේ පාට වෙනස් වෙලා රන්වන් පාට වෙලා තියෙනවා. හැම කොත්තමල්ලි ඇටයක්ම එකම පාටට තියෙනවත් ඔයාලට පේනවා ඇති. ඒ මම දිගටම කවලම් කර ගනිමින් සාමාන්‍ය අඩු ගින්දරේ මේක බැදගත්ත නිසායි. ඉතින් ඔයාලත් මේ 3-5 වර්ග බදිනකොට ගින්දර අඩුවෙන් තියාගෙන කවලම් කරමින් බැදගන්න. ඔයාලට මේක තව ටිකක් වැඩිපුර උනත් බැද ගන්න පුළුවන්. හැබැයි මම 3-5 එක තද කළු පාටට නැතිව තද දුබුරු පාටට කැමති නිසා මේ වෙලාවේදී මේක ලිපෙන් අයින් කර ගන්නවා. කොත්තමල්ලි බැදෙන පාට අනුව ඔයාලගේ 3-5 එකෙත් පාට වෙනස් කර ගන්න ඔයාලට පුළුවන්. කොත්තමල්ලි ටික අයින් කරගෙන ඒකටම සූතුරු ටිකක් දාගෙන රන්වන් පාට වෙන්න බැදගමු. මේ විදියට රන්වන් පාට වුණාම ඒකත් ලිපෙන් අයින් කරගන්න. දැන් අපි මහදුරු ටික බැදගමු. ඔයාලට බැදගන්න ටිකක් වැඩිපුර වෙලා යන්නේ කොත්තමල්ලි විතරයි. අනෙක් ඒවා ඉක්මනින්ම බැදෙන නිසා කවලම් කරමින් පරිස්සමට බැදගන්න. දැන් මහදුරු ටිකත් මේ විදියට රන්වන් පාට වුණාම ලිපෙන් අයින් කරගන්න. ඊළඟට මම උළුහාල් ටික බැද ගන්නවා. ඒකත් හොඳින්ම රන්වන් පාට වෙනකන් බැදගෙන අයින් කර ගන්න. ඊට පස්සේ ගම්මිරිස් ඇට, කුරුඳු, කරදමුංගු, කරාබු නැටි ටික ඔක්කොම එකට දාගෙන ඒ ටිකත් කොටා ගන්න පුළුවන් වෙන තරමට බැද ගන්න. දැන් කරපිංච ටිකත් හොඳින් බැදගෙන ඒකටම එකතු කරගමු. ඉතින් මේ විදියට බැදගත්ත 3-5 ටික ග්‍රයින්ඩ් එකක හරි වංගෙඩියක හරි හොඳින් කොටා ගන්න ඔයාලට පුළුවන්. මම මේක ග්‍රයින්ඩර් එකේ කොටා ගන්නවා.
මේ තියන්නේ අපි ග්‍රයින් කරගත්ත තුනපහ ටික. මේ වෙලාවේ මුළු පැත්තම සුවඳයි. තුනපහ බැදුණු සුවඳ වගේම මේ ඔක්කොම එකට කොටද්දි ඒ සුවඳින් මුළු පැත්තම පිරිලා. ඒ වගේම ඔයාලට පේනව ඇති කළුවට හුරු තද දුඹුරු පාටක් තමයි මේ තුනපහ එකේ තියෙන්නේ. ඉතින් දැන් මේක පුංචි හිල් තියෙන ස්ට්‍රේන් එකකින් හලා ගන්න ඔයාලට පුළුවන්. එතකොට හැලෙන්නේ නැතිව ඉතිරි වෙන ටික ආයෙත් දාලා ග්‍රයින් කරගෙන තුනපහ එක හොඳ පවුඩර් එකක් වෙන විදිහට හදා ගන්න. මේ විදිහට ඔක්කොම ටික ග්‍රයින්ඩ් කරගෙන හලා ගමු. මේ තියෙන්නේ හදාගත්ත තුන පහ ටික. මේක පාවිච්චි කරලා මිරිසට කිරට හදන මස් මාළු බිත්තර වගේම පැහි කරියක උනත් හොඳ සුවඳට හා රසටම හදා ගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම ඔයාලා හැමදාම වගේ හදන පරිප්පු හොත්තට මේකෙන් ටිකක් එකතු කළාම හරි අමුතුම හා කෑමට ප්‍රිය වෙන සුවඳක් හා රසක් එකතු වෙනවා. මේ විදිහට ටිකක් හදා ගන්නවා නම් ඔයාලට පුළුවන් ඒක එකපාරටම බෝතලයකට දාලා තියාගන්න. ඔයාලා වැඩි ප්‍රමාණයක් හදනවා නම් ඔයාලට සතියකට දෙකකට විතර අවශ්‍ය ප්‍රමාණ කොටස් කරගෙන පොලිතින් උරවල දාලා සීල් කරගෙන කල් තියාගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නත් පුළුවන්. අනික අපි ගෙදරම මේ විදිහට තුන පහ ටික හදාගත්තම හොඳ පිරිසිදුවත් ඒක ඔයාලට හදා ගන්න පුළුවන්. කිසිම කල් තියාගන්න දෙයක් නොදා කල් තියාගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදාගෙන ඔයාලා ගෙදර හදන කෑම ටික රසටම හදා ගන්න. මාව තාම ඔයාලා subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලට සුබ දවසක්. මම ශ්‍රියාමා දිසානායක.